සුබ දවසක් අපේ දූපුතුන්ට. ඔන්න අදත් මා ඔබ වෙනුවෙන් සිංහල විෂය ධාරාව යටතේ ළඟින විභාගයට ඔබ නිරන්තරයෙන්ම වරද්දන තැනක් පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න සූදානම්. අද අපේ පාඩම උක්ත අනුක්ත පද හඳුනා ගනිමු. ඔන්න මව්බස විවිධ ප්‍රශ්නවලදී අපේ දුවල පුතාල නිතර වරද්දන තැනක් තමයි මේ උක්ත අනුක්ත පද භාවිතය. හොඳයි අපි බලමු මෙන්න මේ විදියට. දැන් ප්‍රාණවාචී බහුවචන පද උක්තයකින් තියෙනකොට කොහොමද අපි ඒක අනුක්තයක් බවට පරිවර්තනය කරන්නේ? දැන් විශේෂයෙන්ම ඒක ඕන වෙන්නේ රචනා ලියනකොට. රචනා ලිවීමේදී අපේ දුවල පුතාල හුඟක් වෙලාවට මේ උක්ත අනුක්ත පදය භාවිතා කිරීමේදී වරද්ද ගන්න තැන් බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් අනුක්තයෙන් රචනා ලියන්න යන්න එපා. එතකොට බොහෝ වෙලාවට එහි ව්‍යාකරණ නීතිය බරපතල නිසා අපිට වරදින්න තියෙන ඉඩ කඩ වැඩි. හොඳයි දැන් විභාගයේදී ප්‍රාණවාචී බහුවචන පදයක් අනුක්ත පදයක් බවට පත් කරන්නේ කොහොමද කියලා අපි බලමු. උදාහරණ කීපයක්. මිනිස්සු කියලා දුන්නාම ඒ අනුක්ත ස්වරූපය මිනිසුන්. මේක අල්ලන යන්නේ මතක තියාගන්න පුළුවන්. අපි ළමයි කියලා කිව්වොත් ළමයින් ළමයින් ගුරුවරු කියලා වචනයක් දුන්නොත් බහුවචනෙන් ප්‍රාණවාචී අපිට පේනවා ඒක අපි ගුරුවරුන් ගුරුවරුන් කියලා සටහන් කරනවා. ඇත්තෝ කියලා දුන්නාම ඇත්තුයින්. ඒ වගේම තමයි බල්ලෝ කියන වචනේ ගත්තොත් බල්ලන්ට අපිට පේනවා මේකේ මේ අනුත්ත චාර්ට් එක දිහා බැලුවා මේක අල් නයන්නේ අවසන් කරන ස්වරූපයක් තිබෙනවා. අපිට තව පද කීපයක් හඳුනා ගන්න පුළුවන්. අපි බලමු ප්‍රාණවාචී පදයක් බහුවචන ගැහැන්. එතකොට ගැහැණුන් අල් නයන්නේ ඉවර වෙන්නේ. නළුවෝ ප්‍රාණවාචී නන්න නළුවන් උක්ත පදයක්. හරි අනුත්තේ වුණා. සිව්පාවෝ බහුවචන ප්‍රාණවාචී පදයක් අනුත්තේදී සිව්පාවන් සිව්පාවන් කියලා අපිට ගන්න පුළුවන්. මාළුවෝ ගත්තොත් මාළුවන්. ඒ වගේම කම්කරුවෝ කියලා ගත්තොත් කම්කරු අන්තරපිට පැහැදිලිව පේනවා මේකේ පණ තියෙන බහුවචන පදයක් අනුත්ත වචනයක් බවට පත් කරන්නේ කොහොමද කියලා. එතකොට ඒක හඳුනා ගන්න ලේසි. බොහෝ වෙලාවට අල් නයන්ෙන් අවසන් වෙනවා අපිට දකින්නට පුළුවන්. ඉතින් රචනා ලිවීමේදී මේ අනුත්ත පද භාවිතා කරන්න එපා. උක්ත පදේ පමණක් පාවිච්චි කරලා රචනාවක් ලියන්න නැත්නම් ඔබට වරදින්න තියෙන ඉඩ කඩ වැඩි. අපි ඊළඟට බලමු නපුංසක ලිංග පදවල කොහොමද උක්ත අනුත්තය යෙදෙන ආකාරය ගන්නවා. ස්ත්‍රී පුරුෂ වශයෙන් වෙන් කළ නොහැකි පද අපි නපුංසක ලිංග වශයෙන් හඳුනා ගන්නවා. අපි එතනදි උදාහරණ කීපයක් විමසා බලමු. දැන් මෙන්න මේසයක් පණ නැහැ. ඒ වගේම ස්ත්‍රී පුරුෂ අපිට හොයන්න බෑ නපුංසක ලිංගය. එතකොට මේසය ඒ විදිහටමයි එන්නේ. මේසය අපි ගත්තොත් ගෙයා ගෙයා පුටුවා පුටුවා ඒ විදිහටමයි එන්නේ. දැන් ස්වරූප වෙනස වෙන්නේ නැහැ. පොතා පොතා නිවස නිවස. ඔබට පේනවද උක්ත පදයමයි අනුත්තේ යෙදෙන්නේ. එතකොට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. එහෙනම් ඔබට මේක මතක තියාගන්න පුළුවන් නපුංසක ලිංග පදයක් නම් අපි ඒ ස්වරූපයෙන්ම අනුත්ත පදේ ලියන්න කියලා කිව්වොත් භාවිතා කරන. අපි තවත් උදාහරණ කීපයක් බලමු. පාරා පාරක්මයි. දැක්කද? පෑන පෑන. කෝපය කෝපය. ගස ගස. පත්තරය පත්තරය. ඔබට පේනවා නපුංසක ලිංග පදවල අන්න උක්ත පදේ අනුත්ත පදයක් බවට පත් කරද්දී ඒ ස්වරූපයම ඒ ආකාරයෙන්ම අපි භාවිතා කරනවා. ඔන්න අපි බහුවචන පදවලදී කොහොමද අනුත්තේ තියෙන හැටි ඉගෙන ගත්තා. දැන් නපුංසක ලිංග පදයක් නම් අපි ඊළඟට බලමු ස්ත්‍රී ලිංග ඒකවචන පදයක් නම් කොහොමද උක්ත අනුත්ත පද බෙහෙදේ යොදන්නේ කියලා. මෙන්න ස්ත්‍රී ලිංග ඒකවචන පදයක් අපි ගත්තොත් කිරිල්ලියක්. ඒතර එක්කෙනයි. ඒකවචනය ස්ත්‍රී ලිංග. කිරිල්ලියක පුංචි වෙනසක් වෙන්නේ. අපිට පේනවද? කාන්තාවක් කාන්තාවක. නිලියක් නිලියක. බිසවක් බිසවක. ස්ත්‍රීගේ ඒකවචන පදේ අනුත් වුණා. දැක්කනේ? සෙබලියක් සෙබලියක. අපි තා කීපයක් උදාහරණ බලමු. මෙන්න උපාසිකාවක් උපාසිකාවක. මුවදෙනා මුවදෙනක. කිකිලියා කිකිලියක. කුමාරියක් කුමාරියක. කෙනෙරා
kenereka. Dapat peno me pada dahai diha beluama. Striling ke kawacanai. Itu kota upte di alkayana kedela tera. E alkayana ibat tera. Anukta pada di ke bawata partena. Eka pilamak ibat tera. Dapat pehadiru peno. Tama sarlo mata kesiaga na puluang itu. So tapi bahuwacane kedinang. Al nayan nengi barakara. Napunsaka lingga padayak nan api e swaroopayema tibba striling eka wacana swaroopayak nan api mena me widiyata ka kiyana shabdaya avasan wena aakarayata api bhavitayata ganna api ilagada balamu purusha lingga eka wacana nan striling wagema purusha lingga eka wacana denna puluwanne ebeni avasthawata mokadda balana lamaye lamaye ku aku pratyen iwara wenne goviye goviye ku sebale sebale ku nariye Nari eku, ada bala aku prate tane deku, shabde bala bena ma, aliye, aliye ku, kita wat wacana pahab bala, menduk tepade, singhae, singhae ku, monarek, monarek ku, kurulle, kurulle ku, kukule, kukule ku, naluwe, naluwe ku, dia wat pahadilu pera, ana pusheling eka wacana yaknang. Aku shabde awasan bana akareta ku akureng awasan bana dan mona pe pata uktanukta sarupayan hatarak gannuwa ekak tamai bahuwacana padayak nan bahuwacana padayak nan api al nayanne ibara kara napunsaka linga padayak nan api anna e sarupaye e akarema tabuwa strilinga ekawacanayak nan ka shabden api awasan kara akka kena shabde etanta api bhavita kara purushalinga ekawacanayak nan anuttedi aku shabden widata ku shabden api arthavat kara dan me me swarupa hatara ta amatarawa api ilakata avadhana yomu karu mena meema sarvanama padayak kohomada anutta karanne oba dannawa sarvanama padayak kiyala kiyanne poduwe apa indriye Sitina keneku novana keneku wenuwen poduwe bhavita karana pada api sarvanama pada kiyala kiyano api menna apita prabala lesa muna gana sarvanama pada kīpayak denaka thamai mama mama kiyanne uttama purusha ekawacana utta padayak eka anutte bawada pat karanakota anama wenawa meka nithara prashna patraya asana tana ena uttama purusha bahuwacana api dunnot eka apa wenawa obata pahedilu pena anutte apa to dunnot ta wenawa o dunnot Erino, dan mereka tambah bahulah lesema bahagite tapi ganne sarvanama ukta anutta bede. Mereka saman di prashna patre ini widita kelima anutta pada ahanna ta puluang. Kita amatra apa ta ganne puluang? Mumba e swarupe mai. Eban ohu 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 mai. Hetema hetema ta berbeda no sarvanama pada samahara tenggal di vitarai podi ganne sakti ini mama ma api apa to ta o e namut Mumba ohu ohu hetema weni pada gattama sarvanama pada e swarupayenma anuttaya pihitanawa. Etara menne me punchi wenaskam kihipaya oba mataketa gannona obe langa ena vibhagayata attalak wenna. Etakota me meewa 6 7 8 shreni waladi wenas wennet naha. Apusa samanya pela usas pela dakwa meewa kisima wenasak wenne naha. Enisa oba adigena ganna de obata matu prayojanayata gannata puluwankama thibena. Udah mana pahat dia tiba gua sempurna karena manggu bertanya punci abbyhasya, pervaruma, ukta pada yang ukta pada istana purwana. Mereka liyagi na, oba oba tapulwan na satahan karena, oba dakshe. Mama ukta pada oba swayan nuri. Enang api ukta pada oba swayan nuri. Ah, enang upasi khawa di bila tiran, enke ukte swayan nuri. Mereka tiba gua kendo na pulwa. Kukulek na, ya ukta pada ku mag. Tapi tahu ekak balam, ukta pada ya api dera wa. Anukta padayak ekka nuba nan kumakda gasak nan anukta kaantawak nan kumakda menne me aakarin obata me bagu sampurna karanna puluwan nan oba ada me utta anukta bhedaya pilibadawa avabodayak laba gatta wenawa ithin me vidihata vibhagedi eka wachaneka anukta swarupaya handuna ganna rachana alivimeedi mewa nivarada lesa bhavita karannat obata puluwan kama thibenawa nan obe vibhage obata ihala lakunak aragena arthavat karanna jayagrahane karanna obata puluwan kama thibena. Hondai mana onna ada api obe avadhana yomu kare kohomada api ukta anukta pada pilibadawa avadhana yomu karanne kiyala ithin e nisa meveni අභ්‍යාසයක් ඔබට ජයග්‍රහය ලෙස පිළිතුරු සපයා ගන්න පුළුවන්කම තීරණා ඔබ අන්න අද අපේ පාඩමත් එක්ක එකට එකතු වුණා වෙනවා. එහෙනම් මේවා භාවිතයට ගන්න
නිවැරදිව යොදා ගන්න වාක්‍යවල නිවැරදිව යොදා ගන්න එවිට ඔබට වැඩි ලකුණක් අර්ථවත් කරන්නට ඒ උදව්වක් වෙනවා. ඉතින් ළඟින විභාගයේදී අපි ඔබට තවත් මෙවැනිම පාඩමකින් මුණ ගැසීමට බලාපොරොත්තු වෙන නිසා මින් අපි ඔබව ඔබට සමුදෙන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අපි තවත් මෙවැනිම වීඩියෝකින් මුණ ගැසමු. නැවත නැවත බලන්න වැඩසටහන උක්තාන්ත පරිභේදයේ තවමත් පැහැදිලි නැත්නම් නැවත නැවත නරඹන්න ඔබට පුළුවන් විදිහට මේ වගුව සම්පූර්ණ කරන්න. එහෙනම් අපි අලුත් දවසකින් තවත් මෙවැනි පාඩකින් මුණ ගැහුවා. අපේ දුර පුතාලට සුබ දවසක්. ආයුබෝවන්.